Manoj Nanayakkara. Mahidanne Tiranatmaka paya 48ak wage kaalayak tiyagena paya 48ak ut naha man hitanne me welawa wenakota den api rate jana mataya sadaha aamantranaya karimin sitina welawak meka me rata muna dila tiyena tattwaya itamat suvisheshi tattwayak ඒ සුවිශේෂී තත්වය වඩාත් සුවිශේෂී භාවයට පත් වෙනවා හෙට දවසේ නාම යෝජනා දෙන ජනාධිපති ධූරයට අපේක්ෂා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කවුද කියන එක තීරණය වෙනවා වගේම 20 වෙනිදාට මේ රටේ කවුද ඉදිරි අවුරුදු දෙකම මාරක කාලයක් සඳහා ජනාධිපතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විසින් තෝරාපත් කරගන්න කියන කාරණාවත් එක්ක මොකද 20 වෙනිදා තේරීපත් වෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන සලකා බැලුවාම මේ රටේ ඉන්න අතිශය බහුතරයක් දෙනා ඒ සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ඔහුට පූර්වයේ හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි නිල කාලය සම්පූර්ණයෙන්ම ජනාධිපති ධූරය දැරීම සඳහා හැකියාව තියෙනවා. ඒ අනුව අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය අවුරුදු දෙකමාරක් විතර තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා මේ වෙනකොට මේ රට තියෙන්නේ ඉතාමත් භයානක තත්වයක කියලා ආර්ථිකමය වශයෙන් අපි බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා උද්දමනය අතින් ගත්තහම ලෝකයේ උද්දමනයේ වැඩිම රටවල් 10 අතරට අපි අද වෙනකොට පත් වෙලා තියෙනවා අද වෙනකොට රජයේ සේවකයන්ගේ මාසික වේතනය ගෙවා ගන්න මේ රජයට සල්ලි අච්චු ගහන්න සිද්ධ වෙන තත්වයට අපිපත් වෙලා තියෙනවා. එනිසා මේ අපි ගත කරමින් සිටින කාලය හරිම තීරණාත්මකයි රට පැත්තෙන් ගත්තහම හරිම සුවිශේෂී කාල සීමාවක් ගත කරමින් සිටින. එහෙම තියෙනකොට සමස්ත රටේ ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියකට පස්සේ ජන මතයකට පස්සේ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සිද්ධ වෙන රටක පාර්ලිමේන්තුවේ ඉන්න 224 දෙනෙක්ගේ ඡන්දය මත කතානායකවරයා ඡන්දය තීරණාත්මක ඡන්දයක් හැටියට පාවිච්චි වෙන්න පුළුවන් ඡන්දය මත ජනාධිපතිවරයෙක් රටට තේරීපත් වෙන අවස්ථාවකට අපි මේ වෙනකොට මුහුණ දීලා ඉන්නවා එහෙම තියෙනකොට රටේ ඉන්න වැඩ බලන ජනාධිපතිවරයා කියනවා 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයට බලපෑම් කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්න කියලා. අපි කියන්න කැමති රනිල් වික්‍රමසිංහට පැහැදිලිව මේ රටේ ජනතාවට ජන මතයට ජන බලයට පැහැදිලිවම ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඡන්දය සම්බන්ධයෙන් බලපෑමක් කරන්න. ඒක මේ රටේ ඉන්න ජනතාවගේ ශුද්ධ වූ අයිතියක්. ඒ අයිතියට ඇඟිලි ගහන්න, කූරු ගහන්න, බලපෑම් කරන්න, තර්ජනය කරන්න, මර්ධනය කරන්න, එව්ව කරන්න ඔහෙට අයිතියක් නැහැ කියන කාරණය අයි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඇයි මං එහෙම කියන්නේ? මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා මේ රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ රටේ ජනතාවට කියලා. ඒක බොහොම පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි ඒ බලය අත්හල නොහැක්කේය කියලා බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා නීතිඥයෙක් වුණාට අවුරුදු දශක ගාණක් දේශපාලන ක්ෂේත්‍රයේ හසල අධ්‍යක්ෂකම් තිබ්බට
තමන්ට ජනාධිපති ධූරය ගන්න ඕන වෙච්ච නිසා මේ රටේ ව්‍යවස්ථාවවත් නීතියවත් අපි ඔහෙට නවන්න දෙන්නේ නැහැ නැහැ නැමයි කියන ප්‍රකාශය අපි බොහොම පැහැදිලිව කරන්න කැමතියි. ඒත් එක්කම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතර අයන්න ඉඳන් කියනවා ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරගොන ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ ය කියලා කියනවා. මේ කියන්නේ රටේ පරම නීතිය කියලා අපි සලකන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නියෝජනය කරන්නේ මේ රටේ ඉන්න සමස්ත 2,22,00,000 වෙච්ච ජනතාව. ඒ ජනතාව තමන්ගේ ඡන්දෙන් තමයි ඔය මහජන නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට යැව්වේ. එහෙම යැව්වේ 2,22,00,000 පිට්ටනියකට එකතු වෙලා අත උස්සලා කැමැත්ත හෝ අකමැත්ත දෙන්න බැරි නිසා. ඒ ක්‍රමයට අපි කියනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. රටක් සංකීර්ණ වෙනකොට ජනතාව වැඩි වෙනකොට රටේ කටයුතු සංකීර්ණ වෙලා කාර්ය බහුල වෙනකොට අපි එතනට ගේනවා අපි වෙනුවට අපේ නියෝජිතයෝ මගින් රටේ නීති සම්පාදනය රටේ පරිපාලනය රටේ මූල්‍ය කළමනාකරණය කරගැනීමේ වැඩපිළිවෙළ. අපි ඒකට කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 224 නම් මතක් කරලා කියනවා තොපි අපේ නියෝජිතයෝ මිසක් තොපි අපේ අයිතිකාරයෝ නෙමෙයි. තොපි මේ රටේ මහජනතාවගේ නියෝජිතයෝ මිසක් තොපි මහජනතාවගේ අයිතිකාරයෝ නෙමෙයි. ඒ නිසා රටට ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න වෙලාවේ ඇයි ජනතාවගේ මතේ නොවැදගත් වෙන්නේ? කොහොමද ජනතාවට ඒ සම්බන්ධයෙන් බලපෑමක් කරන්න බැරි වෙන්නේ? එහෙමන තුච්ච නීතියක්ද? එහෙමන තුච්ච සම්ප්‍රදායක්ද? එහෙමන තුච්ච අදම සක්කිලි වැඩපිළිවෙලක්ද? ඒ නිසායි බොහොම පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහට නීතිය නවන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඔහෙට ඕන ඕන හැටියට අර්ථ ගන්නවන්න පුළුවන්. ඔහෙට ඕන ඕන හැටියට වෙනස් කරලා විකෘති කරන්න පුළුවන්. නීතියක් නෙමෙයි ඒක තමයි මේ රටේ උත්තරීතර නීතිය. ඒ නිසා අපි කියනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයනි ඔබේ මතය නොබිය ඉදිරිපත් කරන්න. ජන මතය පෙළගස්වන අරගලකරුවනි ඔබ ඔබේ කාර්ය නොපිරේලා කරලා ජනතාව තමන්ගේ නියෝජිතයාට බලපෑමක් කරන්න පුළුවන් ආකාරයට පෙළගස්වන්න. මේ රටේ නීතිය තියෙන්නේ එක එකට ඕන විදියට නවන්න නෙමෙයි, එක එකට ඕන විදියට වෙනස් කරන්න නෙමෙයි. මේ රටේ නීතිය, මේ රටේ තියෙන උත්තරීතර නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නේ අපිට, ජනතාවට. ඒ නිසා ජනතාව සතුවේ බලය, ජනතාව සතුවේ අයිතිය, ජනතාව සතුවේ පරමාධිපත්‍ය කොල්ල කන්න, උදුර ගන්න, හොරගම් කරන්න, මැඩපවත්වන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණය අයි බොහොම පැහැදිලිව ඔය වික්‍රමසිංහ උන් හැට කියන්න කැමතියි. ඒත් එක්කම දැන් අද වෙනකොට හදිසි නීතිය දාලා උඹලා හිතනවාද හදිසි නීතිය දැම්මාම අපි බය වෙයි කියලා? අපිට කියන්න වෙන්නේ ඔය හදිසි නීතිය රෝල් කරලා ගහගන්න කියලා. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි පරිච්ඡේදයේ ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තියෙනවා මූලික අයිතිවාසිකම් මොනවද කියලා. 14.1 අයන්න බොහොම පැහැදිලිව කියනවා භාෂණයේ නිදහසට හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසටද 14.1 ආයන්න කියනවා සාමකාමීව රැස්වීමේ නිදහසටද පරම අයිතියක් මූලික අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. ඒක මර්ධනය කරන්න ඔය කොයි හදිසි නීතියකටත් බෑ කියන කාරණේ අයි බොහොම පැහැදිලිව කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි ව්‍යවස්ථාවේ කියනවා මූලික අයිතිවාසිකම් සීමා වෙන තැන් ඒ කිසිම එකකට මේ තියෙන තත්වය අදාළ වෙන්නේ නැහැ කියන කාරණය අයි බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි කියනවා ජනතාවට පෙළ ගැහෙන්න ඔබේ මන්ත්‍රීට විරුද්ධව මන්ත්‍රීව
මේ සඳහා මේ මතය සඳහා යොමු කරන මේ රටේ සුභසිද්ධිය ගොඩනැගිය යුතු ආකාරයට ඔබේ මන්ත්‍රීට බලපෑම් කරන ඔබේ මන්ත්‍රීගේ ඡන්දය පාර්ලිමේන්තුවේ ඩොලර් වලට හෝ රුපියල් වලට හෝ විකිනෙන්න දෙන්නේ නැති තැනට ඔබේ මන්ත්‍රීට බලපෑම් කරන්න පුළුවන් ජන මතයක් ජන බලයක් ජන අරගලයක් ඔබේ ගම තුල නිර්මාණය කරගන්න කියන කාරණය අයි බොහොම පැහැදිලිව කියනවා. දැන් එව්වද බලපෑම් කියලා කියන්නේ? එව්වද බලපෑම් කියලා කියන්නේ? දැන් එතකොට ඒ මන්ත්‍රීකම් රුපියල් වලට ඩොලර් වලට හොල්ල හොරකම් කරන්න කොල්ල කන්න යන එක ඒතර එව්ව බලපෑම් නෙමෙයිද? අපි නෙමෙයි කියන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා දැන් වෙනකොට කෝටි ප්‍රකෝටි ගණන් ඔෆර් වදිනවා කියලා. දැන් වෙනකොට කැබිනට් ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් කැබිනට් නොවන ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් මේ ඔෆර් ගොඩේ එහෙට මෙහෙට තොග වශයෙන් සේල් වෙනවා කියලා. එහෙනම් රයිල් වික්‍රමසිංහලායි බොහොම පැහැදිලිව කියනවා මිනිස්සුන්ගේ මතය නෙමෙයි හොයන්න ඕනේ මේ වෙලාවේ ඔෆර් ගහන උන්ව හොයන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඒක වික්‍රමසිංහ උන් හැට කරන්න බෑ. මොකද එයාගේ පිලේ කට්ටිය තමයි වැඩි වැඩියෙන් ඒ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්නේ කියන කාරණය බොහොම පැහැදිලි රටම දන්න ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි අහනවා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් රනිල් වික්‍රමසිංහව තමුන්ලට විශ්වාසද? රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩනගයි කියලා තමුන්ලා විශ්වාස කරනවද? රනිල් වික්‍රමසිංහ වැරදිලා හරි ජනාධිපති වුණොත් තමුන්ට ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන් නම්‍යශීලී නායකයෙක් කියලා තමුන් විශ්වාස කරනවද? මේ මොහොතේ මම පැහැදිලිව කියනවා මම රනිල් වික්‍රමසිංහට විරුද්ධ වෙන්නේ ප්‍රධානතම එක කාරණයක් හින්දා කියලා. ඒ වෙනමුකුත් නෙමෙයි මේ රටට වින කරපු මේ රට කාබාසිනියා කරපු මේ රට බංකලොත් කරපු අද වෙනකොට මගේ මාතෘභූමිය මේ මට්ටමට අසරණ කරපු රාජපක්ෂ රෙජීමේ රැකවලා හැටියට රනිල් වික්‍රමසිංහ පෙනී සිටීම කියන කාරණය නිසා මම රනිල් වික්‍රමසිංහට විරුද්ධයි ඒක නිශ්චිතයි ඒක තහවුරුයි කියන කාරණේ කියනවා. රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් අරගලේ යෝජනාවලිය තියෙන පුරවැසි මහජන කවුන්සිලයට එයා කැමතියි කියලා. හැබැයි මම අහනවා රනිල් වික්‍රමසිංහගෙන් කියන්න පුළුවන්ද ඔය ඇක්ෂන් ප්ලෑන් එකේ ක්‍රියාකාරී වැඩසටහනේ තියෙන රාජපක්ෂ රෙජීමය පළවා හරිනවා කියන කැලලට තමුන්ට එකඟ වෙන්න පුළුවන්ද? මං අහන්න කැමති ඔය අරගලේ ක්‍රියාකාරී සැලැස්මේ තියෙන මේ රටේ හොරාකාපු සල්ලි අත්පත් කරගන්න නීතියෙන් ක්‍රියාත්මක වෙන්න ඔහෙට පුළුවන්ද? ඔය ක්‍රියාකාරී සැලැස්මේ තියෙන බදු වංචා කරපු කුප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් ඒ මේ රටට අහිමි කරපු කෝටි ප්‍රකෝටි බදු ආදායම මේ රටට අත්පත් කළ දෙන්න එකඟ වෙන්න ඔහෙට පුළුවන්ද? අපි විශ්වාස කරනවා ඔහෙට එහෙම කරන්න බෑ. ඇයි? ඔහෙට පාර්ලිමේන්තුවේ ඔහෙගේ මන්ත්‍රීකම ඇරෙන්න එක මන්ත්‍රීවරයෙක්වත් නැහැ. අද ඔහෙ ජීවත් වෙන්නේ පරපෝෂිතේ කැටියට පොහොට්ටුවේ කියන මලකුණේ එල්ලිලා කියන කාරණය අයි බොහොම පැහැදිලිව කියනවා. එනිසා අපි කියනවා මේ රටේ තීරණාත්මක මොහොතේදී ආදරණීය ජනතාවනි මාස 3ක අරගලෙන් මේ රට අසමත් කරපු ගෝඨාභය ලැබුවා වගේ ඒ අසමත් කිරීමට සක්ක ගහන්න මුක්කු ගහන්න හේතු වෙච්ච රනිල් වික්‍රමසිංහවත් එලවන්න ඔබේ ගමේ ඉන්න මන්ත්‍රීවරයාට බලපෑම් කරන්න එක පෙළට ඉදිරියට ඇවිල්ලා අත්වල් බැඳගන්න කියන ආරාධනාව කරනවා. අරගලයට ජය වේවා, පුරවැසි අරගලයට ජය වේවා, මාතෘභූමියට ජයම වේවා. ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.